සම්මා සම්බුද්ධ සරණයි. අද මැදින් පුන් පොයේ දිනයයි. සාමාන්‍යයෙන් අපිට වසරකට පොයේවල් කීයක් තියෙනවද? අපිට වසරකට පොයේවල් තියෙනවා 12ක්. එතකොට මාසයකට තියෙනවා පොයේවල් 4ක්. ඔයාලා අහලා තියෙනව නේද සතර පොයේ කියලා? අපි ඒවට කියන නම් තමයි පුර අටවක, පුර පසළොස්වක, අමාවක සහ අව අටවක. අද මැදින් පුන් පොයේ දවසේ තියෙන විශේෂත්වය මොකද්ද? අද මැදින් පුන් පොයේ දවසේ තියෙන විශේෂත්වය තමයි අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුදු වෙලා වසර 6කට පසුව තමන්ගේ පියාවන සුද්ධෝදන රජතුමාව සහ නෑදෑ පිරිසව බැහැදකින්න රජකහ නුවර සිට කිඹුල්වත් පුරයට වැඩම කරේ අද වගේ මැදින් පුන් පොයේ දිනයක. ඒ වගේම රාහුල කුමාරයා සහ නන්ද කුමරුත් පැවිදි වුණේ අද වගේ පොයේ දිනයක. අද වගේ පොයේ දිනයකදී තමයි සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා දෙමව්පියන්ගෙන් අවසරයක් නැතුව තමන්ගේ දරුවන්ව පැවිදි කිරීමට අවසර ලබා නොදෙන බවට. ඉතින් බුදුහරජාණන් වහන්සේ එය පිළිගෙන නීතියක් පැනවුවා දෙමව්පියන්ගෙන් අවසරයක් නැතුව තමන්ගේ දරුවන්ව පැවිදි කිරීම තහනම් කියලා. ඒ වගේම තමයි ශාක්‍ය වංශිකයින්ගේ මාන්‍ය දුරලන්න බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහැර පෑවා. අපි ඉංග්‍රීසි වලින් කියනවා ට්වින් ෆෝල් මිරකල් කියලා. ඒ වගේම සෙසු පිරිසට වෙසන්තර ජාතකයක්, යශෝදරාවට සඳකිඳුරු ජාතකයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඔබ දුව පුතේ ඔයාලා මැදින් පුන් පොයේ දවසේ සිදුවෙච්ච විශේෂ කරුණු රාශියක් දැනගත්තා. ඉතින් මං අද කියලා දෙන්න යන්නේ කොහොමද නිවැරදිව දැහත් වට්ටියක් සකස් කරන්න කියලා. අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා සමහරක් අය දැහත් වට්ටියක් සකස් කරනකොට බුලත් කොළ කීපයක් අරන් දැහත් වට්ටිය සකස් කරනවා. නමුත් අපි හරි විදිහට සකස් කරනවා නම් බුලත් කොළ 40ක් ඕනේ. අපි බුලත් කොළ 40ක් ගන්නේ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මුඛේ දන්ත ධාතුන් වහන්සේලා 40කින් සමන්විත. ඉතින් අපි බුලත් කොළ 40ක් ගන්නේ ඒ සම්මා සම්බුදු රජාණන් පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර ධර්මයෙන් මිදක් අපටත් දේශනා කරන්න කියලා අපි ගෞරවාන්විතව ස්වාමින් වහන්සේලාට දැහත් පැට්ටිය පිළිගන්වලා ආරාධනා කරනවා. ඔයාලා අහලා තිනව නේද වීසති වීසති දන්ත සුදෝ කියලා. නරසිහ ගාථාවේ තමයි එහෙම කියවෙන්නේ. ඉතින් අපි බලමු දැහත් වට්ටියක් සකස් කරන්න මොනවාද ඕනේ වෙන්නේ කියලා. අපිට බුලත් කොළ 40ක් ඕනේ. එතකොට පුවක්, කරදමුංගු, කරාබු නැටි, එනසාල්, සාදික්ක, වසාවාසි, ඒ වගේම ඔයාලට පුළුවන් පස්බංගුවත් ගන්න. සාමාන්‍ය දුම් කොළ සහ හුණු භාවිතා කරන්නේ නැහැ ඒ මත් වෙන ද්‍රව්‍යයක් නිසා. ඉතින් අපි මේවා ලෑස්ති කරගෙන මුලින්ම වට්ටියක් අරන් මේ බුලත් කොළ ටික හොඳින් සෝදලා නැටි අග වටේට කපන්න ඕනේ. ඊට පස්සේ ඒ අවශ්‍ය ද්‍රව්‍යයන් ටික ලස්සන්ට පිළිවෙලට වට්ටිය වටේ අතුරනවා. ඊට පස්සේ සුදු රෙදි කෑල්ලකින් වහන්න ඕනේ. එතකොට අපි ස්වාමින් වහන්සේ නමකට බණකට හෝ දානයකට ආරාධනා කරනකොට මොනවද රැගෙන යන්නේ? ඒවට අපි කියනවා පිරිකර කියලා. පිරිකරවලට අපිට පුළුවන් ස්වාමින් වහන්සේ නමකට පිටි, තේකොළ, සීනි ඒ වගේ ස්වාමින් වහන්සේ නමකට ප්‍රයෝජනවත් වෙන දෙයක් අරන් යන්න පුළුවන්. එතකොට අපි කොයි වගේ වෙලාවටද ස්වාමින් වහන්සේ නමකට ආරාධනා කරන්න යන්න ඕනේ? අපි යන්න ඕනේ උදේ වරුව, එහෙම නැත්නම් සවස් වරුවක. මොකද දවල් කාලයේදී ස්වාමින් වහන්සේලා දානීය වළඳලා විවේකීව කාලය ගත කරන බැවින් අපි ඒ වෙලාවට ස්වාමින් වහන්සේලාට කරදර කරන්න හොඳ නැහැ. ඉතින් උදේ හෝ සවසක ඔයාලට පුළුවන් ස්වාමින් වහන්සේ නමකට බණකට හෝ දානයකට ආරාධනා කරන්න. තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ. බොහෝ දෙනෙක් මේ ස්වාමින් වහන්සේලාට හරියට වඳින්න දන්නේ නැහැ. ගොඩක් අය බාගෙට නැමිලා වඳිනවා. නමුත් හරියට වඳිනවා නම් අපි පසඟ පිහිටුවා වඳින්න ඕනේ.
මොකද්ද මේ පසඟ පිහිටුව වැඳීම කියන්නේ? පසඟ පිහිටුව වැඳීම කියන්නේ ශරීරයේ ස්ථාන පහක් පොළවට ස්පර්ශ වෙන්න ඕන. දෙදන. ඒ කියන්නේ දන හිස් දෙක, දෙවැල මිට. ඒ කියන්නේ වැල මිට දෙක සහ නළල. ඉතින් මේ ස්ථාන පහම පොළවට ස්පර්ශ වෙන්න ඕනේ. ඉතින් ඔයාලා දැකලා ඇති කාලේ අචිල සීලා සුදු රෙද්දක් කරේ තියන් යනවා. ඉතින් ස්වාමින් වහන්සේ නමක් දැක්කොත් බිමට එළලා පසඟ පිහිටුවා තමයි වඳින්නේ. ඉතින් දරුවනේ ඔයාලා ගොඩක් කරුණු වද ඉගෙන ගත්තා. මේ පුර පොය දවසට තියෙන හඳවල් වලට කියන නම් ඒ වගේම අපි මැදින් පුන් පොය දවසේ සිද්ධ වෙච්ච විශේෂ සිද්ධවීම් ඒ වගේම කොහොමද අපි නිවැරදිව දහත්වක්යක් සකස් කරන්නේ පසඟ පිහිටුව වැඳීම කියන්නේ මොනවාද කියලා ගොඩක් කරුණු අද දැනගත්තා. ඉතින් දුව පුතේ තවත් මේ වගේ විශේෂ වැඩසටහනකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.